guys, welcome to Sangeet Vlogs. අද කුස්සියේ කලින්ම කෑම දෙකක් විතර හදාගෙන තියෙනවා. පරිප්පු හින්දලා තියෙනවා. ඊට පස්සේ අම්මිගේ රසම රස චිකන් කරිය හදන හැටි බලන්න ඕන නම් තියෙනවා අම්මිගේ චිකන් කරිය හදන විදි කීපයක්ම සංගීත් vlogs videos අතර ගිහින් බලන්න පුළුවන්. දැන් බලමු අම්මි ආච්චි අම්මි මොනවද කරන්නේ කියලා. අම්මි මොනවද මේ? මොනවද පේන්නේ? අප්පා ගොටුකොළ. හොඳ ගොටුකොළ මිටික් අම්මුණා උදේ දාත් ගෙනල්ලා දුන්නා. ගොටුකොළ සම්බෝලයක් හදලා. අද මියල තියෙන රතු කුරුළු තුඩ. දරලි පේදුවේ. ලගෙන ආච්චි අම්මලා ඉතින් ඉස්සර ඉව්වෙම දරලි පේනවා. ඔව් නේද අම්මි. ආච්චි අම්මා ඉන්න නිසා ලේසි දැන් කොළ තෝරණේම හිමාච්චි අම්මා. බැරි වුණත් බලන්නකෝ මොනව හරි දෙන්න මොණි කරන්න නැත්ත හරියන්නේ. අනිවාර්යෙන්. කොහොම වුණත් ඕනම කෙනෙක් තමන්ගේ සැඳෑ කාලය ගත කරනකොට මං හිතන්නේ අම්මි අපි සාමාන්‍යයෙන් අවුරුදු 50 55 පහු කරාට පස්සේ හොඳම දේ හැම වෙලාවෙම මොන හරි දෙයක නියලන එක නේද? එකෝ මොන හරි පොතක් කියවන්න පුළුවන්, එහෙම නැත්නම් තමන් දන්න ලියන්න පුළුවන්, එහෙම නැත්නම් තමන් දන්න මොන හරි තමන් දන්න ශිල්පයක් මොන හරි තව වැඩි දියුණු කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඒක නියලෙන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ තමන්ගේ දුව දරුවන් එක්ක පුළුවන් තරම් සමීප වෙන්න පුළුවන්, ඔවුන් එක්ක අදහස් මාරු කරගන්න පුළුවන්. ඉතින් ඒක හරි වටිනවා. තමන්ගේ ජීවිතේ කාලය ගත කරනවා වගේම ඒ කාලේ වැදගත් විදිහට ප්‍රයෝජනවත් විදිහට සහ තමන්ගේ මනස නිරාවල්ව තියාගන්න එක ඉතාම වටිනවා. මං හිතන්නේ මේ මං කලිනුත් එකපාරක් කිව්වා අම්මිව බලෙන් තාත්තී මමයි පෙන්ෂන් ගත්තේ. අර කට කොහමද? අවුරුදු දෙකක් මං කොච්චර දුක් වුණාද? ඒ කාලේ අම්මි හරියට මහන්සි වුණා. ඉතින් තාත්ති මම තීරණය කළා නෑ දැන් ඇති මහන්සි වුණා. ඒක නිසා දැන් අම්මිව ගෙදර තියාගමු කියලා පෙන්ෂන් ගත්තා. අප්පා ඊට පස්සේ තමයි තේරුණේ. නමුත් අම්මි වැඩ කරා නම් එයාට මානසිකවත් ඒක හරිම සුවයක් වෙන්න තිබ්බා කියලා. ඔව් මම නම් කියන්නේ පුළුවන් තරම් වැඩ කරන්න. අතේ පය අයිය තියෙනකම් කරන්න මනස නිරවුල් වෙන්නේ එතකොට තමයි. ඒක දැනකට වෙලා අපි මේ නිදාසෙ ඉන්න ඕනේ කිව්වට මේ නිවිින්නාරි අමාරි වැඩ කරලා පුරුදු කෙනෙකුට. ආච්චි අම්මි අම්මි ටීචර් කෙනෙක් වෙනකොට ආච්චි අම්මිද වැඩිම සතුටුනේ? නෑ. ඉතින් මෙන් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුණානේ ලොකු අම්මා. අම්මිත් මේ අම්මිටත් යුද හමුදාවට බැඳෙන අවස්ථාවක් ලැබුණනේ. ඔව් මිනිස් බල සංචිතයේ මේ උපදේශක විදිහට ආවා. ටීචින් වලට කලින් ලියුම අපි අතටපත් උනේ නැහැ. ඒකෙන් ඒ රස්සාවකින් නැති වුණා. දෙන්නයි වාතලේ දිස්ත්‍රික්කෙන් තෝරගෙන තිබුණේ. අම්මිවයි තව අම්මි යාළුවෙක් තමයි තවරෙන් දෙන්නේ. කොහොම හරි ඉතින් ඒ කාලේ ආච්චි අපේ ආච්චි හරි ඇක්ටිව් නේ දේශපාලනේ. ආච්චි අම්මි හෙන ඇක්ටිව්. ඒ මේ කාන්තා සංගීතානේ කොහොම හරි ඒකට පින් සිද්ධ වෙන්න අම්මිගේ ලියුම ඒවකට හිටපු ග්‍රාමසේක මහත්මයා දීලා නෑ. පස්සේ කාලෙක තමයි මගෙත් එක්ක අර ඉන්ටර්විව් ගියපු අනිත් යාළුවා කිව්වේ ඇයි ඔයා ආවේ නැත්තේ කියලා. ඔයයි මායිනි තේරිලා තිබුණේ කියලා. එතකොට තමයි දන්නේ නේ. ඔව්. කොහොම හරි ඉතින් මට උරුම වෙලා තියෙන්නේ නැත්තේ උගන්නන එක තමයි. එතනත් උපදේශක තන තුරක් නේ ලැබෙන්න ගියේ. ඉතින් මට ටීචින් නම් වුණේ ඊට පස්සේ ටීචින් එක්සෑම් පාස් වෙලා. රයිට්. හරි. අම්මි දැන් අපි මේ අපිට ප්‍රමාණවත්ද මේ කඩායන තියෙන ගොටුකොළ ටික? මේ මේක වැඩිත් එක්ක පුතේ අපිට. නමුත් ඉතින් අපරාධ නිසා ඔක්කොම ටික තෝරලා තියාගත්තාම ලේසි එක සැරේම. රයිට්. අපි එහෙනම් මොකද්ද අද හදන්න යන්නේ?
ගොටුකොළ සම්බෝලයක් අම්මිගේ ගොටුකොළ සම්බෝලයක් කියන එක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් හැබැයි ගොටුකොළ සම්බෝලය කියන එක රහට හදා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා ගොටුකොළ සම්බෝලයක් රහට හදාගත්තොත් උණු බතුයි උණු පරිප්පුයි ගොටුකොළයි කියන්නේ ආයෙත්ින් බත් මරන්න පුළුවන් එතකොට චිකන් එකයි පරිප්පු එකයි දැන් රෙඩි වෙලා තියෙන්නේ ඔය දෙකම හදන විදිය අම්මිගේ ආතල් පරිප්පු කොහොමද හදන්නේ කියලා YouTube videos වල තියෙනවා සංගීත් vlogs playlist එකේ right එන අපි බලමු කොහොමද ගොටුකොළ සම්බෝලේ අම්මිගේ ක්‍රමයට රසට හදාගන්නේ කියලා මේ ගොටුකොළ ටික සුද්ධ කරගන්න ලේසි වුණා අච්චි අම්මත් උදව් වුණ නිසා ඉක්මනින් කරගත්තා බලන්න කිව්ටි අච්චි අම්මි දැන් අච්චි අම්මිගේ වයස කීයද 86යි 86යි මේ සයිස් කරලවත් මොනවත් නෙවෙයි මේ වත්තේ පිටියේ කුඹුරේ වැඩ කරලා ඉස්සර අච්චි අම්මි අර මං හැමදාම කියන්නේ මේ ඔඩක්කුවට කඩාගෙන එනවා පලාමිට ඇලේ ආච්චිට වැල් ඇදලා දෙන්නේ මං ගිහිල්ලා. ඉතින් ධර්මපලයට කියන්නම්. ඇල් හතරක් කියලා හතර පොලෙන් ධර්මිටි බඳිනවා දිගට හන්දි කියලා. හන්දි කියලා බැනලා ඉවරයි ලයිස තියාගෙන එනකොට ඉතින් බරට බරයි මට. උස්සන්නත් බෑ. ඒත් අද්දි මං අරගෙන මෙනවා. අර මේ ආච්චි අම්මල පුතේ ධර්මිතිය තියාගන්න ලොකු රෙද්දකින් මේකට හෝම්මේ කියලා කියන්නේ. මෙහෙම ලොකුවට දරනුව වගේ බැඳලා මේ ඔළුව උඩ තියලා ඉතින් අපි උස්සලා දෙනවා ඔළුවට. අරන් ඉන්නද? දර ගෙයක් හදලා තියාගන්නවා වැහි කාලෙට ආච්චි එහෙම තමයි. දර ගේ දර රැස් කරගෙන එතකොට වී තම්බල වේලලා හාල් කොටලා තම්බ පුවි ගෝනි වෙනම ඊළඟට තියෙනවා ආච්චිලා ළඟ අර අපිට මං කියලා තියෙනව නේද අපිට වැව් මාළු ගෝණි ගණන් හම්බ වෙන අපේ කුඹුරු නිසා නැවේ ඒවා වේලලා ලොකු මේ මැහි ගහලා එළියේ පොල් එළි දර දාලා නේද අම්ම වේලන්නේ දැන් ඒ කාලේ වී එහෙම මේව කරනකොට ආච්චි අම්මේ අම්මා උදව් කරනවද ඔව් ඈ ආ මං වගේමයි නේද මම මට සෑහෙන්න උදව් කරනවා අනන්න කියලා කියනවා ආච්චි අම්මා අපි ඉතින් වුණත් අකුලේ වෙද්දකුත් පෙරවගෙන යනවා අවුවනේ ඉතින් අවුවේ වී පැදුර අකුලලා වනන්න කියලා ආච්චි අම්මා කියනවා ඉතින් වෙන ගමන් වී පැදුර බලලෙන්න කියලා තමරෙලා බොරුවට අකුලවා කියලා කකුලෙන් යානලා එනවා අපි අයියෝ අයියෝ රයිට් ඔහම තමයි ඒ කාලේ දේවල් සිද්ධ වෙලා තින්නේ ඉතින් මට ඕනගම තියෙනවා සමහර දේවල් ඒ අතීතය හරිම සුන්දරයි ඒ අතීතේ ගන්න අපේ ජීවිතවලට ගන්න සුන්දරತನ බොහොමයක් තියෙනවා සහ දැනුම තොරතුරු ගොඩක් තියෙනවා ඉතින් ඒ නිසා තමයි මම මේ මොමන්ට්ස් ඔක්කොම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම දන්නවා ඒක ආදරෙන් ඔයාලා බලාගෙන ඉන්නවා කියලා රයිට් තෑන්කියු වෙරි මච් එහෙම බලාගෙන ඉන්නකොට යන් දැන් අපි ගොටුකල සම්බෝලේ අදා ගන්න ඕනේ රයිට් අපි මේ ගොටුකොළ අපි නිකම්මද හොදගන්නේ නෑ නෑ පුතේ මේ කීප සැරයක් සෝදලා මේ අන්තිමට ලුණු වතුරිනුත් සෝදගන්න ලුණු වතුරේ ඔව් සෝදලා වතුර ටික යන්න මිරිකලා ගන්න ඕන පුතේ ඒ වතුර තිබ්බත් හසමදි වෙනවනේ ඔව් වතුර ටික හොදගන්න ඕන දැසෙ වෙන අපිට මේ මං ඉතින් ඔක්කොම ගත්තේ නෑ අපිට ප්‍රමාණවත් විදියට ගත්ත එක වේදකට හොයි ගොඩාක්ම කොළ හේදුවාම මේකේ තියෙන ගුණය යනවා කියනවා නේද නෑ පුතේ ඒ කොළ මේ සම්පූර්ණයෙන් හේදුවාම එහෙම වෙන්නේ නෑ කොළ කපලා හොදන්න හොඳ නෑ කොළ ಜಾති කපලා හේදුවාම ගුණය යනවා නෑ නෑ සම්පූර්ණයෙන් අපි හොඳට හොද ගන්න ඕනේ හොද ගන්න ඕනේ පොඩ්ඩක් පණුවේ මචින්න තෝරේ නැත්නම් ගිනිරහ නැතු යනවනේ පණුවේ ඉන්න නිසා අහුවේ කියලා තමයි අර තෝරන්න එකින් එක ඒක තෝරලා හොඳට පණුවේ බලලා බලලා පණුව නැත්තම් අපි පාවිච්චි කරන්නේ නැහැ පණුව ඉන්නවනම් තමයි අපි පාවිච්චි කරන්නේ නේද පණුව නැහැ අයියෝ අයියෝ හරි හරි යමු ඉතින් මේක මම විශ් කරලා එන්න හරි ඔකෝ කෑම යෝ ලැස්ද එන්න තාම තාත්තට කලමනේ ඉතින් කුරුළු තුඩ බත් ඈ කුරුළු තුඩ හාලේ මේ බත්
chicken ah අවදත් කොතන සදා පරිප්පු සදා මම යාතල් පරිප්පු ඔව් මට 380 දවසින් පරිප්පු කන්න පුළුවන් පරිප්පු කන්න ඔව් සමහර පරිප්පුට කැමතියි ඒක මං හිතන්නේ ලංකාවේ අපිට ඒක පුරුදු දෙයක් නේද අද දෙයක් ඔව් පරිප්පු කියන්නේ හොඳ ආහාරයක් නෙවෙයිනේ ඕල්ලා කන්න පුළුවන් අපිරියාවක් ඉන්නේ නැතු ඔයකට පරිප්පු ඕනේ නයි වෙනම පරිප්පු සම්බර කදන ඔය අයියගේ දා පිටිය අලුත් කොට කොළ හම්බ වෙලා තියෙනවා ඔයාට කොළ Right, Tommy. Can I papa again, honey? Because me loanu tika sudda karna loanu ane. Apni ratu loanu thava ajiga ne. Ratu loanu thamai go to kala valita honda. Me go to kala thari guna. Kya makne nil thaa tapi ina se ita honda ekhi ano. Konde vave ne spine imat. Konde vave ano? Babar saapu karna kya kya? Ratu matka. Iskole ano davas thola mal lama inti kina lama heavy ho rai. Kala jati makarna. උතේ මේ බලන්න හැම ලස්සන වෙනවා පොඩි ලස්සනට වැවෙනවා මම පෙන්න දෙන්න කියනවා ඉතින් ඈ මේ ලාමයි කනම කාලා ටීචමි ඔක්කොම කෑවා කියලා අපි කෑම වේලක් දෙනවා මේ කියන්නේ අම්මලා එහෙම එකතු වෙලා ළමයින්ට අර හොඳ පෝෂණ ආහාර වේලක් දෙනවා සතියකට සැරයක් ඉතින් ඒකෙදි කොළ අනිවාර්යෙන්ම කැඳ දෙනවා එහෙම දෙනවා ඉතින් එතකොට බොන්න හොර වෙනකොට කිව්වහම හරි ආසයි ළමයි ඉතින් ලස්සන වෙන්නේ මොන්ඩි වෙවෙන්න ඔක්කොම කෑම කියලා දෙන්නේ නැහැ ඒක ආසයිනේ වයස් ભેදකින් තොරව නේද අම්මේ ඕ නැතු පොඩ්ඩක් සම්බලි රසයිනේ අනිත් එක තමයි මේ රතු ලුණු ගෙඩියක් කන්න කියලා කියනවා මේ මට පහුගිය කාලේ කෙනෙක් කිව්වා කොරෝනා උගුරේ තියෙනකොට ඒකේ තියෙන විස මැකෙන්නත් හොඳයි කියලා රතු ලුණු ගෙඩියක් කපලා කනවනේ ඉතින් හැමදාම කන්නකෝ ඔව් කමාරු වැඩක් හරි යමි thank you මේක වැඩේ ඉතින් තාත්තයි පුතයි මම අත්තට දුන්නොත් නේ අන්නේ නැත් අරන් කන්නේ අරක් හදාගන්න උදේ තව ටිකක් මේකේ බහුල වීමත් එක්ක අපි කරන්නේ මිට අල්ලගත්තා මුලත් ගුණයි පුතේ ගොටුකොලි මුලත් එක්කම සෝදලා ගන්නවා නම් හොඳයි ඔය අපි මුල් අයින් කළාට මුලත් ගුණයි අපි ගුල් ටිකම කොට කොට ටික නේද ඔයා කන්න හොර නිසා තමයි මම මුල අයින් කරේ අයියෝ ඉතින් කෝලන්නේ right
දැන් මේකට පොලුත් දානකොට ඉතින් වැඩි වෙනවනේ. පොලුත් කියන්නේ මොකක්ද? පොල් දාගත්ත පොල් දාගත්ත පොල්. අයියෝ. මේකට එකතු කරන්නේ අමුමිරිසුයි රතුළුණුයි තක්කාලි කරේ. අමුමිරිස් රතුළුණු තක්කාලි ඔන්න දාන්න යන්නේ. මම පොල් ටිකක් එකතු කරනවා. මෙහෙම පොල් ටිකක් දානවා. පොල් ටිකක් තමයි මම එකතු කරනවා. තමුන් මේක තමට අවශ්‍ය විදිහට එකතු කරගන්න. වැඩියෙන් දානවා නම් වැඩියෙන් දාගන්න. ඔකට මම ලුණු ටිකක් එකතු කරනවා. ලුණු කුඩු දාන එක තමයි හොඳ නැත්නම් අර වතුර ගතිය ආවම අසාඩු වෙනවනේ. ඔව්. ඒක නිසා මම ගම්මිරිස් කුඩු. ඒකත් කුඩු ගන්නෙ. ගම්මිරිසුත් කුඩු ගම්මිරිසුත් කියන්නේ. ගම්මිරිස් කුඩු දාන. මෙහෙට සෝදලා වතුර පෙරෙන්න තිබ්බම ගෙඋම්බල කඩ ටික. ඔන්න දැම්ම උම්බල කරා. දැන් මේ මස් මරු කන්නේ නැති කෙනෙක් නම් මේක දාගත්තේ නෑ කියලා රස ගොඩක් අඩු වෙන්නේ නෑ. ඔව් නේ. ඔව්. ලුණු ඇඹුල් හරියට ගොඩක් අඩු වෙන්නේ නැහැ කියන්නේ ටිකක් අඩු වෙනවා කියන්නේ. නෑ ඉතින් ඒ අලගේ කටට හුරු විදිය වෙනස්නේ. ඒ වෙනස්නේ. රයිට් රයිට් රයිට්. දැන් මම මේකට අමුමිරිස් ටිකක් කීනියට කපලා මේ දා ගන්නවා. මම අමුමිරිස් ගොඩක් දාන්නේ. ඔය අමුමිරිස් හැපුණාම කෑ ගහනවනේ. තාත්තිත් එහෙමයි. ඒක නිසා මේක හීනියට කපනවා මේ ඔයාලට දැනෙන්නේ නැති වෙන්න. යෝ මුලා කරලා දෙන්නේ නැහැ අමුමිරිස් අම්මේ. හීනියට කපලා දානවා. වැඩි දාන්නේ. කල්ලයි දෙකයි දාන්න. ඔය ටී එකේ පොඩි ගතියක් තියෙනවා මේ. රස එකතු වෙනවා නේ. ඔව් අනිවාර්යයි. ඔන්න මේ ටිකක් දාගත්තා මම. ෂික් ලස්සන වළඳ මේකේ තියෙන කලර්ෆුල්. මගේ තාත්තා රොටුකොල සම්බෝලිට මම තක්කාලි ගෙඩියක් එකතු කරා. ඔව්. ඒක තවත් රස වැඩි වෙනවා එකක් දාගත්තා. ආච්චිම උපදෙස් දෙහරින්ද ආච්චිම උපදෙස් මාලා වරින්ද මොනවාද ආච්චිම දාන්න ඕනේ දෙහිය මුල් චුට්ටා ඇයි දෙහිය මුල් දාන්නේ ඇයි තක්කයි දාන උර දෙහිය මුල් දාන්න ඕනේ නේ කියලා දාන්න ඕනේ නේ ඉස්සර ආච්චිම මට මතකයි මේ පරිප්පු එක සුදුබත් උයලා කරවල කෑල්ල ආච්චිම පුච්චෙනවා ලිපේ දරපැනල්ලේ කියලා අර ආච්චිම ෆෝන් එකට හරි දැනුම් මොකද ඕන්නේ කොට වඩන කියලා හරි මේ බොමිතුති මාත්‍යෝ හරි ආච්චිම මතකද මට කරවල පුච්චලා දෙනවා ලීය කියලා ඔව් ඔව් මම පුතාට මම පුච්චලා දුන්නා නේ ඒකදී අද කාලේ ඉතින් ඒ ක්‍රම කරන්නේ නෑනේ නේ ආච්චිම කරවල පුච්චලා දෙනවා ඕ සයි සුදුපත් එක්ක ඔව් ඉස්සර තිබුණේ දැන් වගේ අර ලොකු පොච්චි නෙවෙයි පුතේ තිබුණේ චූටි පොච්චි වර්ගයක් හැදුනා චූටි චොච්චි ද තිබ්බේ චූටි චොච්චි වත්තේ හිටවගෙන හිටියා ගාහේ දෙහි කඩලා දාලා කොච්චර රසවත්ද නේද මට ඒ සම්බෝලේ හැම සුවඳ දැනෙනවා දැනෙනවා වගේ දැනු ඔකට අපි මරු සින්දුවක් තියෙනවා සුවඳ දැනි දැනි දැනෙනවා උදා හිරුවෙලියේ අලුත් නිරක් දෝමේ සිතට දැනෙනවා ලිඳු ලිඳු සුළඟේ ඉනසා හිත මම බොරු වචන කියන්නේ ඉතින් දන්නවනේ මට වචන නම් හරිම ඒ අතින්නම් පට්ට දුර්වලයි මම මට වචන මතක හිටින්නේ මම ෆෝන් එකෙන් බලන් පුරුදු වෙලා දැන් ඒක කියනකොට මට මතක් වෙන්නේ ඉස්සර අපේ මේ තාත්ති එනවනේ මාසෙකට සැරයක් ඉතලම ආව බලන්න මම ඉන්න කාලේ මේ උකුම් මම්මිට ඉස්කෝලේ ගිහිල්ලා කියන්නේ හින්දි සින්දු ඕන කියලා තාත්ති බොරු වචන දා
හින්දි සින්දු කියලා දෙනවා. අම්මෝ. ඔක්කොම මම ඉස්කෝලේ ගිහින් ඒවා කියලා. කියලියත් බොරු හදාදා කියලා රාජ්‍යම කියනවා. රයිට් අම්මි අපි එනං රතුරුණු ටික. ඒ රතුරුණු ටික හීනෙට කපා ගත්තා ඉතින්. මම දැන් ඒකත් මේකට එකතු කරනවා. එකතු කරනවා. රයිට්. රයිට් අපි ඊළඟට මොකද අම්මි කරන්නේ? මම දැන් ඊට මම පුතේ දැන් ලුණු දැම්මා. ගම්මිරිස් කුඩු දැම්මා. දෙහි ඇඹුල් දාන්නේ අන්තිමට තියෙන පුළුවන් දෙල්ල ගත්තේ නැති වුණාට මික්කනකොට ඉස බීජ යන්න පුළුවන් ඒ නිසා කෝකට අසුළු දානම් ශරීරයේ කියලා දෙහි ගෙඩියත් හොදලා ගත්තාම හරිනේ ඔන්න මන් දැන් දෙහි ටික මිරික ගන්නවා. ඉතින් බලමු අනේ ඉවරද දෙහි ලුණු ලුණු ඇඹුල් හරි හරියට පදමට ගත්තොත් තමයි රස වෙන්නේ කෑම. අනිවාර්යෙන්ම. ඔව් දැන් මම අතින් තමයි අරන්නේ මගේ අත් පිරිසිදුයි. මගේ ගෙදරයිට මම පිරිසිදු අත් වලින් තමයි වැඩ කරන්නේ. right. very good. අනේ හොඳට මේක තලා ගන්න නැතුව අනා ගන්න ඕනේ පුතේ. එහෙම ඔබට අත ගාලා අනාගත කරන තමයි රස. දැන් බලමු අපි රස මම ඔයාට දෙන්නම් රස බලන්න ඔයාගේ. රයිට්. බලමු කම්මිගේ. ඔයා ගාන්ට රසද කියලා බලන්න. ෆේමස් ගොටකොල සම්බෝලි. මම ඒම කියන්නේ මම මේක සම්බෝලට හරිම ආසයි. මට නම් ලුණු දෙහි එකට ආවහම ඔලිටි කියන්නේ ඒක අම්මි අද නම් මට තේරෙන්නේ يعني මොනවත් අඩු වැඩියක් නැහැ ගාන්ට දිනවා හරිම සම්බරයි නියම ගාන අම්මි නියම ගාන මෙහෙම අදගත්තාම පුතේ 3-4 කෝණෙන් නැහැ එකෙන්ම කන්න පුළුවන් එකෙන්ම කන්න පුළුවන් ඒක නැත්ත මේකත් එක්ක සුදුබත් ටිකක් පරිපුරයක් එක්ක කනකොට වැඩි ලස්සනයි අම්මි මට බෙදලා දෙන්න පටකාල බට් ටිකක් right ඉතින් මෙන්න මේ විදියට ගොටකොල සම්බෝලයක් රසට රසය හදා ගන්න පුළුවන්. ගෙදර හැමෝටම කන්න පුළුවන් වෙන කට වටේ ගාගෙනව. කවදාවත් නතු. හා right. එහෙනම් subscribe කරන්න subscribe කරලා නැත්තම් එහෙනම් subscribe කරන්න subscribe කරලා නැත්තම් සංගීත් vlogs ආදරේ වල හැමදිනාටම පරිස්සමෙන් ඉන්න like කරන්න share කරන්න තව කෙනෙක්ට දැනගන්න. ජය වේවා.